ගොඩක් කලින් අහලා තිබුණා එතුමා ගැන. ඊට පස්සේ මම පෞගිය රැස්වීමකට මේ වගේ මා සම්බන්ධ වුණා. එතෙන් තමයි ගොඩක් දැනුවත් වුණේ. මොකද මම මේ Facebook ඒ පැත්ත ගැන එච්චර පරිහරණය කරන කෙනෙක් නෙවෙයි. කෙසේ වෙතත් මම මේ මේ කාරණය සම්බන්ධව කියන්නේ මේ දේශපාලන ප්‍රවාහය අපේ රටේ මහ ජනතාවට කොච්චරම අසාධාරණකම් කරනවද කියන කාරණය නිසා පෞගිය අවුරුදු 71 පුරා අපේ නිදහස ලැබලා අපි ගෙන ගිය දේශපාලන ක්‍රියාමාර්ගය අසාර්ථක බව දැන් ගොඩක් පිළිගනිමින් ලක් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණය නිසා මම මේ අවුරුදු ගණනාවකට පෙර ඉඳලා මේ සම්බන්ධව මට පුළුවන් අන්තමින් කටයුත්තක යෙදීලා හිටියේ. ඒ අනුව මම ජනතාව දැනුවත් කරා, පත්‍රවලට ලිපිරිව්වා. මෙහෙම අවස්ථාවක් තියෙනවා අපිට දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන්න නොවන, ඉදිරිපත් නොකරන පුජ්‍යලයෙක් අපේ රටේ පාලකයා විය යුතුයි කියලා. ඉතින් මම බොහොම සතුටු වුණා හැම පුජ්‍යලයෙක් මතු වෙලා ඉන්න එක. ඒ කියන්නේ මම මගේ වැඩසටහන ගෙනිච්චේ පුජ්‍යලයෙක් අරමුණු කරගෙන නෙවෙයි, අවශ්‍යතාවය අරමුණු කරගෙන පමණයි. ඉතින් මම ඒ දින්ද මේ නාගලන්ත මහත්තයා මේකට සම්බන්ධ වුණා කිව්වම මට දැන් තියෙන්නේ මගේ වැඩසටහන යටතේ එම් පුජ්‍යලයෙක් ඉන්නවා කියලා ජනතාවට දැනුවත් කරලා ඒ තුලින් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න කටයුතු කිරීම. ඒකට තමයි මං කියන්නේ මේ නාගලන්ත මහත්තය ව්‍යවස්ථාවක් හදලා දෙන්නේ නේද? දැන් අපි මේ තියෙන ව්‍යවස්ථාව නෙවෙයිනේ. දැන් මේ මමත් පෙන්නලා දුන්න ප්‍රධාන කාරණාවක් තමයි මේ දැන් තියෙන ව්‍යවස්ථාව උනත් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඒකේ ගොඩක් ජනතාවට හොඳක් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්න මන්ත්‍රීවරුන්ට. දැන් මේක නියෝජනය නොකළා කියලා මොකක්වත් මේ දෙයක් කානුකම් ව්‍යවස්ථාවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඊට මතේ අපේ නියෝජනය වෙනස් කර ගන්න. ඒකින්දනේ මේ එක්සත් ජනතා නිදහස් සම්දානයට ලැබිච්ච ජනම මතය ජනවරම දෙකට කඩලා පාර්ලිමේන්තුවේ නියෝජනය කරා. කාටද එහෙම අයිතියක් තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩතලේ. ඉතින් මම කියන්නේ මෙයා දැන් අදලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එහෙම දේවල් වලට ඉඩක් නැහැ. ඒක නිසා එතෙන්දී නාගානන්ද මහත්තයා නෙමෙයි බලගතු වෙන්නේ මම දකින්නේ ජනතාව. අනිවාර්යයෙන්ම මේකයි. දැන් අපි නිකන් බලාගෙන හිටියා ඇති. මොකද අපි වැට කාලා තියෙන්නේ මේ අවුරුදු 71 තුල පුරා. තවදුරටත් මේක බලාගෙන හිටියොත් අපි විනාශ වෙලා යනකම්ම අපිට ඔළුව උස්ස ගන්න දරුව යන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අද ඒ தත්ත්වය සමාජයේ හොඳටම පැහැදිලි. ඒක නිසා ජනතාව පෙරට එන්න ඕනේ. අපිට ජනතාවට සුදුසු පුජ්‍යලේ පාලකයා බවට පත් කරගන්න, එහෙනම් පාලන ප්‍රාන්තය ජනතාවට අවශ්‍ය පුජ්‍යලයන්ගේ ජනතාවගේ අවශ්‍යතාවල් ඉටු කරන පාලන ප්‍රාන්තයක් බවට පත් කර ගැනීමේ අවස්ථාවය තමයි මට වැදගත් කොටසක් සලකන්න වෙන්නේ. මම ඒ සඳහා තමයි කැප වෙලා ඉන්නේ.